නතස් භගතු රහතු සම්මා සබුද්ධස්ස නෝතස්ස භගවතු අරහතු සම්මා සබුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ලෞතුරා බුදුරජාණන් වහන්සේ උතුන් චශත්තිය අවබෝධ කරගනීම පිණිස. සත් වෙනුවෙන් උතුන් කරුණාගුණෙන් යුත්තව ධර්මමාර්ගය එලිපේරි කරල දුන්නා අපි කල්පනා කරලා බැලුවතින් චතුාරි සතතිය කියනකොට අපි ඔලුවට එනවා දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් දරම මේ දුකත් සමුදයත් කියල කිව්වට පස්සේ අපි කල්පනා කරල බලන්න ඕන දුක සමුදය නිරෝධ මාර්ගය අවබෝධ කරනවයි කිව්වම දුක සමුදය අවබෝධ කරනකොට දුක සමුදිය වෙනවාද දුකත් සමුදයත් අවබෝධ කරනවයි කිය කියන්නේ දුක සමුදය වෙන්න බැහැ. එම නැත්තම් අපිට දුක කියනකොටම වේදනාකාරී ස්වභාවයක් තම සිහිවෙලාඉන්නේ වයදනාකාරී ස්වභාවයක් හැමයි චතුරාර්ය සතති අවබෝධ කරනවා කියලා කියන්නේ වේදනාවකට ලක් වෙන එකක් අපි ගොඩක් කලාවට මේ චතුරාර්ය සක්තියේ පෙන්න දුකත් සමුදයක් කියනකොට දුක සමුදය කියනකොට අපි ඔලුවටෙන්නේ මොකදද රෙදන දුකට පත් කරන කියනකට අපිට එන්න පෙලනන පීඩිත විච්ච ස්භාවයා එදකොට නිරෝධ මාර්ගයේ කියනකොට අපේ ඔළුවට නවා ඒ පීඩිත ස්වභාවේ නැති කරන එකක්නේ ඒ පෙලන ස්වභහාාවේ පීඩිත ස්වභභාවේ වේදන ආකාරය ස්වභාවේ නැති කරගන්න විදිහක් තමයි නිරෝධය මාර්ගිය කියන ඇත්තේ එහෙම ස්වභාවයකින් තමයි ගොඩක් කලාවට අපි බෞද්ධ වසයෙන් යම් ප්‍රතිපදාවක් පුරනෝ නම් පිළිවෙතක් පුරුණනෝ නම් අපි පුරුදු වෙල තියෙන්නේ තියන දුකවේදනාව පෙලීම අසහනය නැති කරගන්න ප්‍රතිපදාවක් වසේ . හැබැ අප තේරුම්ගන්න ඕන මේක මේ දුකත් දුකේ හට ගැනීමත් දුකේ නැතිකිරීමත් නැතිකරන මාර්ගයක් කියනකොට ලක පැත්තෙන් ගත්තට පස් හෙත් අපිට තියෙනවාම කදද යම් දුක්කම් කටළු ටිකක්නේ ඒඩික අපිට පෙන්නෙනවා ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්කන් ප්‍රියහි විපයෝගෝදුක්කෝ අපේහි සම්පයෝගෝ දුක්කෝ යම් පිච්චන්න අලබති සම්පි දුක්කා එතකොට අපි බොහෝ වෙලාවට මේ තියෙන දුකා දෝමනස්යන් ටික තමයි දුක සමුදය කියනට ඔලුවටෙන්නේ එදට නිරෝධ මාර්ග කියනකොට අපේ ඔුලුවට එන්නේ මේ ටික නැති කරගන්න විදික්න මේ ටික නැති කරගන්න විදි හැබැයි අපි තේරුම් ගන්න ඕ දුක සමුදය කියන දෙක අයිති අවිද්‍යාවට දුක සමුදය කියන දෙ අයිති අවිද්‍යාවට දොට තියන දුක නැති කරගන්නවා කියන එක අයිදිත් අවිද්‍යාවට ඇයිඒ තියන දුක නැතිවීමකුත් ඒ නැති කරගන්න විදිහෙකුත් යමෙක් හොයෙනවනම් ඒ අවිද්‍යාව ඇතුළෙමයි. මොකද අවිද්‍යාව ඇතිකල්හි මයි අපිට දුකේ සමුදයක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්ෙන්නේන. එදවට ඒ පවතින දුක නැතිකරගන්නවනම් දුක ඇතිවෙලා තිය නො නැති කරගන්නනේ ඇතිවිච්ච දුක නැති කරගන්න. හැව ඇති වුණේ අවිද්‍යාව නිසා නම් නැති කරන්න හදන්නේ කොත නිඳලාද අවිද්‍යාව තුළමින් දලා. එ නිසා අපි තියන දුකක් නැතිකර ගැනීම පිණිස මාර්ගයක් තිදිහට නම් දුකත් සමුදයත් නිරෝධයක්ත් මාර්ග්‍යත් කියනකොට වටහගන්නේ ඒක වැරදි වැටහීමක්. ඇයි දුක සමුදයේ කියන දෙකමයිති අවිද්‍යාවට දුක සමුදය කියන දෙකම ලෝකයන අවිද්‍යාව ඇතිකල් හිමයි දුකත් සමුදත් සිද්ධ වෙල. එනම් අපි මේ කරන්නේ චතුරා්‍යය සත්‍යවබෝධ කරනවායි කියලා අවිද්‍යාව දුරුකරණ එක මිසක් දුක ඇතිකරගෙන ඇති දුක දිහා බලාගෙන දුක නැති කරන ප්‍රතිපදාවකට එනවා අවිද්‍යාව නැතිකල් හි අපිට ඇත්තටම මේ දුකයි සමුදයයි කියන කාරණාවට මැඩි වෙන්නේ නෑ. අවිද්‍යාව නැතිකල්ලි දුක සමුදයට මැදිවෙන්න විදිහක් නෑ. දුක සමුදය පිළිබඳ අවබෝධ කල්ලා තියෙන්නේ. එතට දුක සමුදය පිළිබඳ අවබෝධ කිරීමම තමයි නිරෝධ මාර්ගය කළකයන්. එහෙම නැතුව තියෙන දුකක් සමුදේ වෙන විදිහ ඒ තියන දුක්කම් කටලු නැති කරන විදිහ අවබෝධ කිරීම නෙවේ දැන් අපේ දන්නවා චතුරා අවිද්‍යාව කියනකටද චතුරාරි සත්‍ය අවබෝධය නැතිකම කියලා කිව්වන. එදවට අවිද්‍යාව දුරුවෙන කොට දුක සමුදය වෙන්න පුළුවන්ද අවිද්‍යාව දුරුවෙන තැකදී දුකත් සමුදයක් තියන්න පුළුවන් බැ අවිද්‍යාව දුරුවෙන තැනකෙද තියෙන පුළන්කම තියයට නිරෝධයත් ර් එම් දුකස් සමුදත් අවබෝධ කරනවායි කියන මකටද දුක සමුද අවබෝධ කරලා නිරෝධ මාර්ගය ප්‍ර්‍යක්ෂ කරනවායි කියල කියන්නේ අවිද්‍යාව දුරු කරනවායි කියන එක. අවිද්‍යාව දුරු කරනවාය කිය එක. එහෙම නැතුව අපිට තියෙන්න පෙළන අසහනකාරී දුකක් පවතිනවායි කියලා ඒ ඇත්තක් කියලා රගෙන ඒ පවතින ටික නැති කරන විදිහක් ප්‍රතිපදාවක් මෙමේ බුද්ධ ශවාසනය කියලා කිය. දැන් අපි ගොඩක් වෙලාවට පටිසෞප්පාදය විවර කරගන්න කොට මේ පටිසවප්පාද ධර්මය විවර කරගන්න හදන්නේ මතු ජරාමරණ දුක්ක නැති කරගන්න තමයි අද මොනා කරන්නේ අද තන්හාව නැති කරගන්න හදන්නේ. අද තන්හාාව නැති කළොත් අපි දන්න පටිසෞප්පාදේට අනුව ජරාමරණ නැතිවෙන්නේ කවදද මතුනේ ඇයිදැන් අපේ පටි සම්පාදයට නො අවිද්‍යා සංකාර මොන බවේද කලින් එක පෙර බවේ ඒක නිසා තමයි අද මොනා වෙලා තියරන්නේ අද විඤ්ඥාණනාමරූප සකස්සලා ඇැව ප්‍රශ්නය ඇත්තියෙනවා අවිද්‍යා සංකාරයට පස ජාතියක් නෑනේද පටිසම්පාදය අ විද්‍යාපච්චා සංකාර සංකාර පච්චා ජාතිද ඇයිති පෙරට අවිද්‍යා සංකාර දැම්මෝ මේ භවටපු ජාතියකෝ මේ භවටපු ජාතිය ඒත් නෑ ඉටවස්සේ නාමරූප සලායතන පස්ස වේදනා තන්හා උපාධන ටික මෙතනට දානොනේ බව ඉඩවාස බවයක් හදනො ඊටවාසම කද තියන්නේ භය හදලා ඉපදන ගැලපෙන්න්නේ ඇ ඉපදෙන ඉපදිලා මරණට පත්න්න ට මේ ජීවිතේ ඉපදීමක් කතා කරලාම න තවට ඉපද තියන්නේ කවදා බැලුවත් මතු භවේද නැද ජරාමරන සෝක පරිදිවක් දුක්ක දෝමනස්ස මතු භව හරි ඊළඟ භවයට යනවා ඊළඟ බවයට ගිල් බැලම් ආයත් මතු භවයද නැ. දට ඉපදිලත් නෑ දුක ඇවිල්ලත් දු ඇවිල්ලත් ඒක හැටිටන එදට දැන් අපි කල්පනා කරන්න වෙනවා ඇයි ජාතිය මේ භවයට එන්නෙත් නෑ පෙර භාවයට එන්නත් ජාතියක හෙටද කඩලා තියන්නේ ඊළඟ එකටනේ එක ලොකු වර දක් පෙන්න නැදද වරදක් ප සිල්ලෝ දැන් අපි පෙර කියලා ගත්තත් අපි මෙහෙම කල්පනා කළොත්... පෙරට ගහිල්ල බැලුවති ඒක පෙරට මේ යනවද නැද එ කෙරවලන්න ඇැති ගනවා එනම් අපි වර්තමානයේ කියලා ගත්ත වර්තමානය ඊළඟ බව යනට පෙර වෙනවද නැද වෙනවා ඒනම් පෙරගන එකම් මෙතනට සම්බන්ධ කරගන්න පුළුවන්න්නේද එතකොට අනාගත කියන එකට අපි තම ගිහිල්ල නැක විශ්වාසකුට නෑ පෙරගැෙන විශ්වාසකු අපි හරියට ප්‍රතියක්ෂනයන තර මේකින් කියන්නෑ මේ පෙර කර්මය පිළිගන්න නෑ කියෙන නත මිත්‍යහා දුෂ්ටියට වැටනුව කියනෙ. පටිසම්පාදය වරද්ද ගත්ත දැන පටිසම්පාදයට අපි ඔබ්බවලා තියෙනවා භවයෙන් භවයට යන විඥානයක්න ඇයි භවය භවයටන සත්‍යය පුද්ජලයක් පවිදිර තමයි පටි සම්පාදය වරද්ද ගෙන තියෙන. එනිසා අපි කල්පනා කරන්න ව පටිච්ච සම්පාදය විවර කරන්න වෙන්නේ අපිට... මේ වෙලාව දුක හටගන්නවා නම් ඒකට හේතුව මේ වෙලාව පවතින විද්‍යාව. මේ වෙලාවෙ දුක සමුදය වෙනවා නම් මේට හේතුව මේ වෙලා පවතිනවිද්‍යාව මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොහේවත් මරණෙන් මත්්‍ය ජාතියක් ගැන පටි්ච සම්පාදී විග්‍රහ කරලා ජාතිපච්චා ජරාමරනම් ිසක් ජරාමරණපච්චා ජාති මරණෙන් මත්‍ය ජාතිය නෙවෙයි ජාතිය සමුදය වුණත් තමයි මොකක්වෙන්නේද ජරාමරණ සමුදය වෙන්නේ. අපේ හැටියට ජරාමරණය නැතිවෙලා තමයි මකක් වෙන්නද. ජරාමරණයට පත්වෙලා තමයි ජාතිය ජාතියකට යන්නන ජරාමරණයට පත්වෙලා ජාතියකට යන්න. එහෙමත් නෑ සමහර විග්‍රාවලක හොමද තන්හා උපාධන නිසා බවය හදාගෙන ඉපදිලා තමයි දුකතියෙන්නේ දුක ඇත්තේන. තවට අපිට මෙතන් ලොක වැරදිච්ච සවභාවයක් පැටලුම් සහගත ස්වභාවයක් පටි්ච සවපාද විග්‍රහයට නොගලපෙන ස්වභාවයක් තියෙනවා එහනම් අපි කල්පනා කරන්න වෙනවා මේ පටිච්ච සවප්පාදය කොතන කොහොම විවරකිරී මක්දම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වේ කියලා. දැන් අපි කල්පනා කළෝ තින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කාලයතිස්සේ අවිද්‍යාවෙන් සංකාර හද හදා වි්ඥාණනාම රූප සකස්කර කර සත්වයෙක් පුද්ජලයක කාලය අත්තිස්සේ භවයක් හදාගෙන ගිහිල්ල ඉපදිලා මැරෙන කතාවක් නෙවෙයි මොකද එහෙම ගත්තර පසේක ආත්ම දෘෂ්ටියට අයිති වෙන ආත්ම දුෘෂ්ටිය තුළ ඳලා සක්කා දිට්ටිය තුළේ ඳදල අපිටම පටිසම්පාද විවර කරගන්න බැරිවෙන නිසා අපි කල්පනා කරගන්න වෙනවා මේ පටි සවපපාද පෙන්නන්නම ඉදක් පච්චිතාවය. මොකද ඉද පච්චිතාවයක් කියලා කියන්නේ. ඉමස්මින් සති ඉදන් හෝත. එත පටිච්ච සවපාදනය මූලිකතම ධර්මනයාය තමයි මකක්ද ඉමස්මින් සතිදන්න හෝ. එහම ඇතුව මෙ ඇතිකල් ඒවේ දැන් අපේ හැටියට මකද තන්හාව... ද මෙහේ හෙටකොෙද හෙට තමයි ජරාමර නේද පෙර තම අවිද්‍යය වාද තමයි ඒකයි මේකයි කල දෙකක් නේද තියෙන මේකයි ඒකයි ඒකයි මේකයි මේකයි ඒකයි හැවයි ඉමස්මින් සති දන් හෝති කියනකොට ඒකයි මේකයි කතාවක් නුවේ මේය ඇති කල්දීම මේේ මේ වෙලා වෙතන්හාාව තිබුණොත් අනිවාරෙන්ම ජරාමරණ හෙටද ඊළඟ මොහොතද කවද හරිද දුක්ක දෝම නසටික නෑ මේ වෙලා තන්හාාව ඇත් නම් තන්හාාව කොතන ද අවිද්‍යාවය එතනමයි අවිද්‍යාව කොතනද ජරාමරණ ටික එතන සමුදය වෙනවාමයි දුක්ක දෝමනස්සයන් සමුදය වෙනවා මයි මේ ඇතිකල්හි මේක නැතත් මේක තියනවා ඒක නෑ කිය කතාව අවිද්‍යාව ඇත්නම් ජරාමරණ සමුද එතන මද නැද්ද ඉමස්මින් සති ඉඳ එහෙම නැතුව මේක දයනවා ඒකතාම ඇවිල්ලන හරි නොද වැඩ අවිනිශ්චිත ඇද නැදද එකට මේක වනොත් ඒක වෙයි එහ මේ එකත්ද අද තන්නහා කලොත් හෙට අදහ යයි අද බල්ෙක් විදිහට සංකාරකරොත් හෙට බල්ලෙක් වෙයි ඊළඟ එක වඳුරෙක් වෙයි හරියට සුවේ සු සර්ද විශ්වාසද වෙයිද නොයිද කියලා. එ බුදුරජාණන් වහන්සේගේ ධර්මයවෙයිද නොවෙයිද කියන තැනකින් නෙමේ තිය එක ඒ කාන්තයින ඒ කාන්ත සතතියක් එනම් මේ ඇතිකල් මේ ඉමස්මින් සතිීදන් හෝත මේ වෙලා අවිද්‍යාව දුරුණො ජරාමරණ දුරුවෙන්නම ඊළඟ ජවිතයේද ඊළඟ භාව ඇද ජාතිය නැතිවෙන්න එදාට මේක වනොත් ඒ වෙයි මේක නැති වුනොත් ඒක නැති වෙේ එහ මේකන්නේ අපිට තියන්නේන ප්‍රත්තියක්ෂයක් නෙවෙයි නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ වෙලා ප්‍රත්තියක්ෂ වෙන්ටෝ නිසා එතන හොදට මතක තියාගන්න ඉමස්මින් සති ඉදන් පෝති මේ ඇතිකල්හි මෙයවි එහෙම නැතුව මේ ඇතිකල්ලි ඒ වේවත් මේ ඇතිකල්ලි ඒක වේවත් ඒක ඇතිකල්ලි මේක වේවත් නෙවෙයි මේ ඇතිකල්හි මේ ව දැන් අපි කල්පනා කරගන්න ඕ නෑ මේ මොහොතේ අවිද්‍යාවත් නම් මේ මොහොත මගක් කෙනවාද මේ වෙලාවේ ජරාමරණය සමුදී වෙනවම ජරාමරණය සමුදය වෙනෝම ජාතිය සමුදය වෙනෝම ඒ නිසා අපි හොදදට මතකතියාගන්න ඕන්න අපිට මේ වෙලාවේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාණ පහේ අදදැකීම නැතිවෙලා ගිය තින් මෙ මුළු ලෝකෙම අත්දැකීම අපෙන් නැති කල ඇනවද නැද එනම් පුද්ජලයක් ඉන්න බවට කෙනෙක් ජීවත් වෙන බවට කෙනෙක් ජීවත් විච්ච බවට අනාගතයට කෙනෙක් ජීවත් වෙන බවට අපිට සියල්ලු දැනීම් ටික පහල කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන පහ සකස් වනොතින්නේ එනිසාම ජාතිය විස්තර කරනකොට ි සම්මත වශයෙන් කර්මයට අනුකූලෝ ජාතිය විස්තර කරගන්නවා කොහොමද මවකුසක බෑහගෙන මේ විදියට උපපත්තියක් ලබනවා කියන එක හැබැයි ඒක දැනගත්ත අය බෝසතානන් වහන්සේඒ දැනගෙන හිටියා බෝසතාානන්න් වහන්සේට පෙරහිට පොයත් එක දැනගෙන හිටියා හැ පටිච්ච සමපාදය නවබහෝද කරන්නේ පටිසවපාදය තුළින් ුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා දකින්නේ ඊට හාගියපු ජාතියක් ගැනන මොකදේ සියල්ලු අදැකීම් ටික ලබන්න පුළුවන් කමතියෙන්නේ කන්දානම් පාතු භව ආයතනානම් පටිලා බයන්න උචිත ජාති මේ ස්කන්දයන්ගේ පාලවීමක් ඇද්දා ආයතනයන්ගේ පටිලාවයක් ඇදදන මෙතන තමයි අපිට කෙනෙක් ඉන්න බවට හැඟීම පහළ කරන්නේ කෙනෙක් ඉන්න බවට හැඟීම පහල වුණනොද නැද්ද අපිට ඒ කෙනගෙන ඇතිවීමක් ගෙන කතා කරන්නවෙෙන. එහනම් ඉස්කන්ද බේදය අපිට ජරා මරණය විදිහට පින්නනවා එතකොට සම්මත වසයෙන් කෙනෙක්ගේ සරීර්ය රූපය අරමුණ වෙන තැනින් ගත්තොත් අපි රූපය බිඳිල ඇඩිලා යන තැන මරණය අර්ථ දක්ක ගන්න. හැබැයි අපි ඇවිල්ල බැලුවට පසේ ලෝකෝත්තර වසයෙන් බැලුවම සබ්හන් රූපම් රමනම් සබහන් රූපන් අනාරම්ම නම් රූපය කිසිම කලක අපිට අරමුණු කරන්න පුලන්කම රූපය අරමුණු කරන්න පුළුවන් ධර්මතාවයක් නව එතකට අපි තේරුන් ගන්න ඕන මේ ස්කන්ධයන්ගේ පහළවීම ජාතියත් ඉස්කන්ධයන්ගේ බිඳීම ජරා මරණය විදිහටත් අපිට පෙන්නල දෙන ඇයි මේ රූපය කිසිම කලක අරමුණු කරන්න බැරි ධර්මතාවයක් කියලා කියන්නේ සබ්බන් රූපන් අනාරම්ම නම් ඇයි අරමුණු කරන්න බැහැ කියලා කියන්නේ දැන් අපි ගොඩක් කියලාවට රූපේ ගන්නේ යම්තැනක පිහිටලතියෙන් නේද යම්තැනක පිහිටල තියන කෙනෙකුට හම්බෙන දෙයක් වසයෙන්තම අපි රූපය අර්ථදක්ව ගන්නේ එදගොට යම් කෙනෙකුට යම් තැනක තිබුණු දෙයක් හමුුවෙන මට්ටමකින් තමයි අපි රූපය අරමුණු කරන්න පුළුවන් කියලා අරගෙන තියෙනනේ. හැබැයි අපි තේරුම්ගන්න වෙනවා අපිට මේ නාමරූප වි්ඥාණ අතර තියෙන සම්බන්ධතහාාවේමකද්දි කියලා තේරුම්ගන්න බැරිවුුණොත් එම නැත්තම් පංචුපාදානස්කන්දේ ඇත්ත අපිට ඇති සැටියෙන් තෝරගන්න බැරිවුනොත්ති අපට රූපය අරමුණු කරන්න පුළුවන් මට්ටමකින් තමයි හම්බි පුද්ල මට්ටමකින් ගත්තතින් තමයි රූපය අරමුණු කරන්න පුළුවන් ඇයි අරමුණු කරන්න පුළුවන් කියනකොට රූපය ඇති බවට යන්නත් ඕන අරමුණු කරන කෙනා ඉන්න බවට යන්න ඒක එතකොට අපිට පටිච්චි සෞප්පාදයට ගැලපෙන්න්නේනේ ඇයියේ ඉමස්මින් සති දන්න හොති නෙවේ ඒකොට කොහැරි තියෙනවාඒ එකනේ කොහැරි තිය දෙයක් බවට පත්වෙලා තියෙනෙ රූපය එ නිසා අපි කල්පනා කරන්න ඕන මෙතන අපිට නොතේරෙන්න්න විහාාල ගැටක් තියෙනවානේ ඉතින් මේක ගැන බුදුරජාණන් වහන්සගින් එ දේවතාව කෙනෙක් කැවිල්ල මේම ප්‍රශ්නයක් කහනන මේක දන්න ඇ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තාම් ගෝතම පුච්චාමී කෝයිමන් විජටයේ ජටාති කියලා ප්‍රශ්නයක් කානනේ ජටන්ති මේකර බදුරජාන් වහන්ස කොම උත්රදිින් සීලයේ පතිට්ඨාය නරවස ප චිත්තම් පඥන්ච භාවයන් අතාපි නිපකෝභික්කු සෝයිමන් විජටයේ ජටන්ති ඒසන් රාගෝච දෝසෝච අවි්‍යාච විරාජිතා කීනාසවා අරහන්තු තේසන් විජටිතා ජටා යතනාමංච රූ පංචා සේසං උපරුජ්ජති පටිගන් රූප සංඥාච එත්තේසා ජිද්්‍යතේ ජටාති තයතු මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේළඟට දේවතාවක් කැවිල්ලහනෝ ඇතුළතත් අවුලක් පිටතත් අවුලක් සත්ව ප්‍රජාව අවුලෙන් වෙලාගෙන තියෙනවා. එදකොට කවරෙක් විසින් මේ ගැටය මේ අවුල නිරවුල් කරනු හදකිලා න. ට பෙන්ண்ணන්නේ හොමද மனாුවனක් கැති කෙලස්தவන வீரியன் කටයුතු කරන ප්‍රඥාවෙන් යුත්த்த සසරබිය දකිමින් කටයුතු කරන. சீலහිපීටா සමාධියෙන් ප්‍රඥ්ඥාව වடමින් தමම அளள நிரவுள் කරන්න වෙන්. யம்க்கෙනෙක් විසිின் ராகග දේச අවිද්‍යාව දුருக்கරண ලද நாம் மன்னமே ශரீனாசව සහිත, ්‍රහතන් වහන්සේ තෘෂ්ණාව නම අවුල නිරවුල් කරනවා කිය කිය අබුදුරජාණන් වහන්සේ. එදකට මේ කොතනද නිරවුල් වෙන්නේ කියලා ගත්තු මෙතන පැහැදිලිම් පෙන්නන යම් තැනක නාමයත් රූපයත් පටිග්‍යත් රූප සංඥාවත් නිරවශේසයෙන් නිරුද්ධ වෙද්ද. මෙන්න මේක කියනවා තෘෂ්නාව නැමැති අවුල සිදැන තැන. මගදද නාමය රය පටිගයත් රූප සංඥාව නාමත් රූපයත් පටිග්‍යත් රූප සං්ඥාවත් දැම් මොකදද මේ නාමයත් රූපයත් පටිගත් රූප සං්ඥාවත් ඉතිරි නැතුවම නිරෝධ වෙනතෙන තියෙන අනම් මෙතන තෘෂ්ණාව හටගන්නේ නෑ කෙන කියු. තිරි නැතුවම නිරද වන තැන තියෙනන එතන ෘෂ්නාව හටගඩිනය කියලයි පෙන්නයි දැන් අපි කල්පනා කරලා බැලුවතින් මේ නාමරූප කියනකොට අපි දැනගන්න ඕන අපි යමක් හඳුනගන්නවන හදුනගන්නේම නාමරූප ඉස්පාලසයන්නේ නාමරූප පච්චා පස්සෝ. ට නාමරූපයෙන්ම තමයි අපි යමක් හඳන ගන්න. තවට ඇ වි්්‍යානපච්චා නාමරූපන් නාමරූප පච්චා පස්සෝ පස්ස පපච්ච වේදනා. යම් ඉස්පරසයකින් බින්දනයක් ලබනවා නම් ඒට නාමරූප මූලික වෙනවම තමයි. නාමරූප මූලික වෙන. දැන් අපිට නොතේරුණට මෙ නාමරූප ටික වහගෙන තියෙන් නාමරූප ගැටේ වහගෙන තියෙන විඥානය. ඇයි මං කියයන්නේ නාමරූප ගැටේ විඤඥානයෙන් වහල තියෙනවා කියලා. නාමරූපය නැමැති ගැටේ තම ඇතුළ ගැටේ. තකොට විඤ්ඥාණයයි නාමරූපය අතර තියෙන ගැටේ තමයි එළිය ගැටේ. මෙන්න මේ ගැටේ නිසා තමයි අපිට ඇහැකණනාසේ දිවසරීරයක් දරාගත්ත කෙනෙක්. යමක් විඳින බවට හම්බෙන තාවිදිකට කිවොත් අපි කියන මෙහෙම චක්කුංච පටිච්ච රූපේ්ච උපජ්්‍යති චක්කු විඤ්ඥාණන් තින්නන්සංගති පස්සෝ පස්සපච්චා ේදෙන එතවට එතන අපිට ඇහැ හම්බෙලා තියෙනවා රූපය හම්බෙලා තියෙනවා චක්කු විඤ්ඥානය හම්බෙලා තියෙනවා ඒ නිසා ඉස්පරසයෙන් ජමෙක් යමක් විඳන බවට හැඟීමක්ෙන මෙන්න මෙතනට එනකම් මේක හදන්නේ නාමරූප පච්චා විඤ්ඥානං එනත්ම් විඤ්ඥානපච්චා නාමරූපන් නාමරූප පච්චා පස්සු මෙදක සමුදය වනොති අනිවාරෙන්ම නාමරූප විඤ්ඥාන සමුදය ව්නොත් එෙමනැත්ම් වි්ඥාන නාමරූප සමුදය වනොත් එතන අනිවාරෙන්ම මොකක්කෙනවාද එතනේ ඉස් පරසය නාමරූප ඉස්පාරසයක් ලැබූ ත අපි කතා කරන පටිගේ ඉස් පරසය ලැබූතුන් රූප සංඥාවක් එනවම තමයි ඇයි ඊට පස්සෙමකදද වෙන්නේ සලාහිතන ටික බිහිවෙල්ලා යම් කිසි කෙනෙක් යමක් විඳින බවට හොනගේනවා ඊට පස්සේ සලා හිතන පච්චා පස්සු පස්සපච්චා වේදනවා අපිට මේ නාම රූප විඤ්ඥාන ගැටේල ොත් මරූප වි්්‍යාන ගැටේ ිවන කොටම අපිට නාමරූපයේ ඇතුළ පේරවා බාහිර ගැටේ ලිහාගන්න තම ඇතුළ ගැටේ ලිහාගන්නවෙ බාහිර ගට ිහුල් ඇත්තම් ඇතුළ ගැටේ ලිහාගන්න පුුවන්කම ද අපිට බාහිරෙන් මේක පෙන්නන්නේ කොහොමද ලෝකේ යම් කිසි කෙනෙක් විසින් යමක් දකින බවට කොමද යම් කිසි කෙනෙක් විසින් යමක් දකින්න බවට තමයි පෙන්න්නන්නේ. එදකට ඒ පෙන්නන එකන්නේ විඤ්ඥාණය සමුදය වෙලා එතන. විඤ්ඥානය සමුදය වඋනා කියලා කියන්න එතන අනිවාර්රයම නාමරූපත් සමුදය වෙලාමයි. ඉස්පර්සයත් සමුදය වෙෙලාමයි. සලා එතන සමුදය වෙලාමයි. එතකොට සලා එතන සමුදය වෙලා නම් වින්දනයක් සමුදය වෙලා දැන්ලි කල්පනා කරගන්න ඕන මේ විඤ්ඥානයේ කියන තැනින් අපි ලිහාගත්තතින්. වි්ඥානයේ ස්වභභාවේ අපි දැකලා වි්ඥානය කියන තැනින් ලිහුණුතින් අපිට අනිට්ටික ඔක්කොම ලිලයනවා. වි්ඥානයේ ගැටේ ලිහිලා ගියවතින්, විඤ්ඥානයේ නාමරූපයට ගැටගහන තැන ලිහිලා ගියවුතින් අනිත් ඔක්කොමටික ලිහෙනවා. කොහොමද මේ විඤ්ඥානයේ නාමරූපය ගැට ගැහෙන්නේ. දැන් විඤ්ඥානයහ, බදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මායාකාරයකුටන විඤ්ඥානය උපමා කරන්නේ මායාකාරයකුට විඤ්ඥානය මායාකාරයකුට උපමා කරනවා ත මායාාව ස්වභහවිමොකක්ද මායාවක් කියන මොකදද ඇත්තටම එනම් මායාාව කියන්නේ ඇත්තටම තියෙන්න දෙයක් නෙවෙයි නැති දෙයක් ඇති විදිහට මවාපාල පෙල්ලෙනවනං ඒකට අපි කියවා මායාවක් කියලා නැති දෙයක් ඇතිවිදියට මවාපාල පෙන්න්නවොන මෙ මේකට අපි මායාව කියන එසකට අපි කල්පනා කරමු මේ විඤ්ඥාණයෙන් අපිට යම්කිසි තීරණයක් අපි ලෝකෙ දැනගන්න වනම් අපිට දැනගන්න වෙන ක්‍රමයක් නෑ අපි දැනගන්න විஞ්ඥාණය ඇ ඤ්ායෙන් දැනගන්නවා කියනට කෙනකොට හිතෙන්න්න පුලන් වි්ඥාණට පස්සෙෙන නාමරූප ඊට පස්සනේ මොකද තියන්නේ සලා එතන ඊට පස්සෙන ස්පර් ඊට පස්සෙන වේදනාව දැනග්ඩවෙෙන ින්දනයන දැනගණ්ඩවෙන්නේ වින්දනයන්නේ. දැන් ඇත්තටම කල්පනා කලතින් සිතින් යමක් දැනගන්න ස්වභාවයක් ඇත්නම් යම් වේදනා මට්ටමක් ඇත්නම් ඒ වේද නාමට්ටම කොතනද විඤ්ඥානය එතනමයි ඇයිඒ මේ ඇතිකල් ද අපි මේෝ වෙනෙන වෙන වෙන කතා කරනකට අපි හිතන්නේ ගොහොමද විඤ්ඥානයට පස්සේ තමයි නාමරූපේ නාමරූපයට පස්සේ තමයි සලා එතනේ සලා එතනයට පස්සේ තමයිමත් ඉස්පරස ඉස්පර්තයට පස්සේ තමයි පදනේ දැන් අපට පැහැදිලී චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ාණන්කයනට විඥ්‍යානයතන්ට සම්බන්ධ වෙලා නැත්ද සම්බන්ධ වෙලාො ඇහැ සලායතන සම්බන්ධ වෙලා එදට රූප නව රූපකට රප සම්බන්න වෙලා එතකොට වේදනාව ඉස් පරසය දෙකම සම්බන්ධ වෙලායි පස්ස පච්චා වේදනා දැන් අපි කල්පනා කරගත යුතුයි විඤ්ඥානය කොතනද එතන නාමරූප සලා එතන පස්ස දේදනාටික තියෙනවාම තමයි. එහනම් ඔන්න අපි කල්පනා කරගන්න අපි මේක හිමීට හිමීට ලිහාාගෙනම් දැන් එහෙම නම් අපි මොනවා කොයියාකාරයට දැනගත්තත් දැනගන්න වෙන්නේ ලෝකේ තුළ අවිද්‍යාව තුළ නම් අවිද්‍යාව තුළ නම් ඒ විඤ්ඥානය මායාවේ ඔස්සිම කමයිදරගන්න වෙන්න වෙන ක්‍රමවේදයක් ඇයි අපිට ජරාමරණ පේනවානම් එතන විඤ්ඥානය තියෙනවා මයි ජරාමරණය පේනවානම් එතන විඤ්්‍යානය සමුදය වෙලාමයි ද ජාතිය එතන සමුදය වෙලානම් විඤ්ඥානය සමුදය වෙලාමයි එතන භවය සමුදයවෙලා නම් තන්හාාව සමුදේ වෙලා නම් උපාදාන සමුදය වෙලා නම් මොකක් සමුදන එතන විඤ්ානය සමුදය වෙලාම එ නිසා දැන් අපි කල්පනා කරගන්න නැයි අවිද්‍යා සංකාර කොතනද එතන ඒ කාන්තවසින් දිඥ්ඥානයක්මු විඤ්ඥානය සමුදේවීම කොතන ද එතනඒ කාන්තවසම නාමරූප සලා එතන පස්ස වියදනා තන්නහා උපාධන භෞජාතිකන පටි සෞපාදම සමුදය වෙනවා ඒක නතර කරන්නම එනිසා දැන් අපි කල්පනා කරගන්න ඕන මේවාඉන්නේ එකකින්නේ කරගෙන වෙන්වෙන් විස්තර ආර්ථකථන කරගත්ට විභජනය කරගත් මෙවා වෙනවෙනම පහළ වෙන දේවල් වෙනවෙනම පහළ වෙන දේවල් එනිසා දැන් අපෆිටම් මේ විඤ්ඥාණයේ නාමරූප ගැටගැහෙන එකත්. විඤ්ඥානයේ නාමරූප ගැටගහෙන තැන විසේ සත්වයම කක්ද. එතන තින විශසේ සත්‍ය තමයි මේ විඤ්ඥාන නාමරූප කියනකොට අපිට එතන රූප වේදනා සං්ඥා සංකාර, විඤ්ඥානකන පංච උපාදාන ස්කන්දයම සකස්වීම ඒ තුළ කතා කෙරෙනවා. විංඥාන නාමරූප කියලා කියන්නේ ඇත්තටම මුළු පටිච්ච සමපාදේම හේත්තුව තියෙන්නේ කොතනකද මේ විඤ්්‍යාණය නාමරූපය එතකට කෙනකොට හිතේ අවිද්‍යා සංකාරකෝ කියලා. මේ විඤ්ඥානය නාමරූපය ගැටේ පිළිබඳ නොදන්නකම විඤ්ඥාණ නාමරූප ගැටගන්න ස්වභාවය නොදන්නාකමම අවබෝධය නැතිකමම සමා ඒක පැත්තකින් අවිද්‍යා සංකාර කියලා කියලා අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේ එක පැත්තකින් ගත්තම මේ විඤ්ඥාණ නාමරූපා අතර තියෙන ගැටේ ලිහිනවාගේ. විඤ්ඥාන නාමරූපොත් තුළ තියෙන සම්බන්ධතාවය අවබෝධ කරනවා මෙන්න මේ වෙලීම මෙන්න මේ ඇතුල්ළ පිටට අවුල් කරලා සත්ව ප්‍රජාවක් විදිහයට අවුලෙෙන් අවුලට ගෙනෙන මෙන්න මේ ගැටේ බිඳින තැනතමයි ඇත්තටම අවිද්‍යාව දුරු කරන දැන් අපි කල්පනා කරගමු එම නම් මෙන්න මේ විඥ්ඥාණය මායාකාරයකුට උපමා කරනකොට අපි මේ ලෝකයේ ගැන යම්කිසි දෙයක් දැනගන්න කොට එම නැත්තන් දිට්ට සුතමුත වි්ඥාත වසයෙන් පෙනෙන ඇහෙන දැන සිත නෙම නත්තන් දැන ගන්න මට්ටමකි අපිට හිතෙනවා පෙනෙනවා කියනකොටම අපේ ඔලුවටෙන්නේක හොමද යමෙකුට යමක් පෙනෝ ඇහෙනවා කියනකොටම අප ඔලුවටන්නේ යමෙකුට යමක් ඇහෙනවා හැබැයි ඔ යමෙකුට යමක් පෙනෙනවා කියන කැන ගැටේ ගැටේ යැහිලා විං්ඥානයෙන්නාමරූප ගැටගහලා බාහිල ගැටේට මහුවිච්ච ගමම් අභ්‍යන්තර ටික ඉබේම ගැට ගැලා බාහිර ගැටේ ලෙහුුණොත්මකක්ක නොව මේ අභ්‍යන්තර ගැටටික ලිහිල්ල යනෝ දැන් අපි කොහොමද මේ ගැටේ ලිහා ගන්නේ අපිට පේ ලෝන යමෙක් විසින් යමක් දකිනවා කියනතන විසා ලවුල් අක්තිය නොමකද තියෙනාවුල එතන සක්කාය දිට්ටිය මුල් බැසගෙන තියෙනවා ඇයි කෙනෙක් තමයි යමක් දකින්නේ කෙනෙක් තමයි යමක් අහන්නේ ත කෙනෙක් යමක් දකිනවා කියනට කෙනෙක් යමක් අහනවා කියනකට අපිට තියෙනවා යම් තැනක යමෙක් ඉන්නවාකෙන් දෘෂ්ටයක්නේ යම් තැනක යමෙක් ඉන්නවා. එතවට අපිට පටිච්ච සම්පන්න බවක් නෙවෙේ එතන තියෙන්නේ යමෙක් ඉඳගන්න යමක් අත් දකිනවා කියලා යමෙක් ඉඳගන්න ජමක් අත් දකිනවා කෙනෙක් තන්හාව පවත්වනවා කෙනෙක් ලෝකෙ පරිහරණය කරමු තොඩ එක පටික්ෂ සවප්පාද න්‍යායෙන් බැහැරට යනවා න මේ පටිච්ච සෞප්පාද න්‍යායෙන් බැහැරට යනවා කියලා කියන්නේ එතන කවදාකවත් ධර්මය අවබහෝධයක් කරන්න පුලුවන්කමක් නෑ ඇයි පටිසවප්පාද දෙැක්කෙන ඇත්තන් ධර්මය දකින්න පුලුවන්කම සිද්ධ වෙඳ මෙහෙම අපි හිතල බලමුකොම් දැන් මෙහෙම උපමාවක්ක යන්නම් පහනක උපමාවක් ගත්තොත් තෙලයි තිරයයි නිසා මොකක් වෙනවාද ආලෝකයක් ආලෝකයක් කටගන්න තෙලතිරේ නිසා ආලෝකය කටගන්න දැම්ම ආලෝකය දෙන්නේ පහනති තියන තෙලතිරේද වැය කරන තෙලතිරේල්ල. හොඳයට මේ කල්පනාවට ගන්න තෙලතිරේ වැය කරමින් දාලෝකයේ දෙන්නේ එමන ඇත්තන් තෙලතිරේ තියාගෙන දාලෝකය දෙන්නේ තෙලතිරේ වැය කරමින්නේ ආලෝකය දෙන්න. තෙලතිරේ වැය කර කර තමයි ආලෝකයේ දෙන්න. එට මං මෙහෙ මහනුව යාලෝකය තෙලේ තිබිලදාවේ තිරේ තිබිලදාවේ තෙලේ තිබිලදහයි තිරේ තිබිලදයි ඒකතුයෙන් කියලා කියන්නේ තෙලෙෙන් කොට සක්කාවද තිරෙන් කොටසක්කාවද එකතුවෙන්ට තෙලෙ ඇතුළෙන්ම් භාගයයි තිරේ ඇතුළෙන් භාගය විල්ල දෙක එකතු වෙලා එලියට අවද හැනේ? එ ආලෝකයේ තෙලේ ඇතුළින් කොටසක්කාවෙත් නෑ තිරේ ඇතුළින් කොටසක්කාවෙ හැබ තෙලතිරේ දැවීමේ නැත්තන් තෙලතිරේ වැය කිරීම. තෙලතිරේ වැය කරමින් ආලෝකයක් පහළ වන. ආලෝකය මම අහනවා කොහෙන්වත් එනවද නෑන කොහෙෙන්වත් එන්නේ ෑ කොහයා යම් තැනක තියෙනවාද යම් තැනක තියෙනවා නවේ යම් තැනට යනවාද යම්තනකට යන්න හැමත් තෙලතිරය වැයකිරීම නිසා ආලෝකයක් විද්‍යාමාන කරවනවාන ක. දෙැම්ම මෙහෙමහනවා නිතරම පාහි කතා කරනවා වගේ මේ ආලෝකය දන්නවද ආලෝකයක් කියලා ආලෝකය දන්නව දාලෝකයක් කියලා නැනද. ලෝකය දන්නේ ආලෝකයක් කියලා. ආලෝකය දන්නවද තෙලතිරේ වැය කරලාවෙ කියලා දන්න හැබයි ආලෝකයට කතා කිරීමේ හැකියාව ලැබුණුත් ආලෝකයට කතාකිවීමේ හැකියාවක් ලැබුණොත් ආලෝක පුද්ජලයක් වුුණොත් එ ආලෝකයට තෙලතිරේ ගෙන කතා කරනවනම් කරන්න වෙන්නේ කොයි වෙලාවෙද. යාලෝකය විහිදන වෙලා හැබැයි වැඩේ තියෙන්නේ යාලෝකයේ විහිදන කොටත් යාලෝකය විහිදන් උපකාර කළපු තෙලතිරය මොකක් කියලා යරන්න පෙන්නන්න බෑනේ පෙන්නන්නත් ආලෝකය ආත්ම වුණොත් තමයි තෙලතිරයක් ගැන කතා කරන්න වෙන්නත් හැබයි ආලෝකයේ කොහිතරං ආත්ම වඋනත්ම තෙලතිර වැය කරල තම යාලෝකයේ දුන්නේ ආත්ම විච්චාලෝකයට තෙලතිරේ ගෙන කතා කරන්න බැහ ආලෝකයේ දීපු තෙලතිරේ ගෙන කතා කරන්න වෙන්නේ නැයි ආලෝකයේ දෙනවා කියන තැනට ඒ තෙලතිර වැෑවලිවරයිද නැද එම් ඔන්න වැය දම්මය තරෝතනමුත් වැයභාවේ ්‍රයභාවය තීරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නවා ද අපි මෙහෙම කල්පනා කරමුකෝ හැබැ ඒ වැයභවශයභව පවා කතා කරන්නේ අපි මේ ධර්ම න්‍යාය තේරුම්ගන්න තො අනිත්‍යය ධර්මය පවා අපි කතා කරන්නේ මේක නිත්‍යය වසයනෑ මෙහෙමයි කිය එක තේරුන්ගන්න න මේ තේරුම් ගැනීම පිණිස ඒ අරුණකොට මේ න්‍යාය කරගහ ගැනීම පිණිස නෙවෙයි ඒ අපි දැනගන්නවා ොදන් ෙදිරේ වැය වඋුණ කියලා අපිට කතා කරන්න වෙන්නේ වැෑය විච්ච දැනක දියේ තෙලතිරේ නැවත අපිට දකින්නවත් යාලෝකයට නැවතය තෙලතිරය හඳුන ගන්නවත් දකින්නවත් බෑක වැය වෙලා වැය විච්ච ධර්මයයක්නේ හැබැයි එතකොටන මාලෝකී කියන එක කොහෙෙන්මත් ආවිනැත්තාම් කොහෙටවත් යන්න නැත්ත මේ වෙලාවෙ පවා කොහෙවට නිට තැනක ස්තිරව නොපොවති නම් යාලෝකය අනාත්මයි නම් අලෝකය අනාත්මදින දැත්තටම කොහෙන්වත්තාාවනෑ කාතුලවත් තිබුණ නෑ කොහෙටවත් යන්නේ එහෙනම් දැන් මේ අනාත්ම විච්චාලෝකෙට පුළුවංකමත්තියයිද ආලෝක ගැනුවත් කතා කරන්න බෑනි අනාත්ම විච්ච තැනක රේ ගැන ෙනම් කතා කරන්න කොහමටත් දැන් අපි පහන දිහාගත්තම අපි හිතන්නේ කොහමද පහන නිතතිය වසයෙන් තෙලතිරේ තියෙනවා ඒ තෙලතිරය නිසාමකක් කද ආලෝකයක් ඒකා කාරීව එකදිගට පත් ව එකදිගට පත් වෙන හැබ ඇත්තම කතාව මම කියනවා ආලෝකයක් පත්තු වෙලාම නෑ එහමගොම් මොකදහිතෙන්න්නේක පාර. ය අවුල්ල වගේ න හෙම කියනවට. ඇයි ආලෝකයක් තිබි ලමනෑකෝත් අවුලක්නේ අවුලක්නෝ ඇ එදැන් අපි ඉන්නේ පුද්ජලභාාවයකද නැද. අපි ඉන්නේ පුද්ජලභාාවය ඒ නිසා අපි මෙතන තීරුම්ගන්න ඕන? මේ ආලෝකයේ ගැන කතා කරන්න නම් ආලෝකයට පුද්ජලභභාවයක් ඕනිමද නැද්ද අපේ ආත්ම දුෘෂ්ටි අපි පතිත කරගන්නවා මොකටද ආලෝකයටන ඊට පස්ස අප යම් තැනක තිබුණු දෙයක් බවට පත් කරගන්න ඒ නිසාම අපි පහනයි ඉතිරයයි ගැන කතා කරන්න හැබැයි ආලෝකයවත් ආලෝකේති බුණද නැතාද කියලවත් ආලෝකයක් ගැනවත් දන්නේ තෙලතිරයක් ගැන කියනුමකිමනේ. එහෙවු තැනකති බුණුවර අනාත්ම විච්ච ධර්මතාව අපි මොකට බද්ධ කරනවද අපි ළඟතියෙන සක්කායදිට්ටියට පද්ධ කරලු. ඉඩවස්සේ අපි ළඟතියෙන ආත්ම දුෘෂ්ටිය ආලෝකයට පතිත කරලා. යමක් බවට යම් තැනක තියෙන දෙයක් බවට පත් කරගන්න ඒ පත් කරගැනම තුළ අපි තෙලතිරේ ගැන ම්‍යනා ඒ නවේද මේ කරගන්න ඒක තමයි කරගෙන තිය හැබයි අපි මෙහෙම කල්පනා කල්ලා බැලුවත් එහෙම නම් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්තට ම අවිද්‍යාවෙන් පිරිච්ච ෝක සත්‍යයායට කොට මුලින් ආලෝකයේ ඇතිතැනකින් තමයි කතා කරන්නේ. ඇයි ආලෝකය ඇති දැනකින් කතා කරට හැබ කොහෙවත් තියනවා කියලා කියන්නේ කොහෙෙන්වත් ආව කියන්නේ කොහටවත් යනවා කියන්නේ තෙලතිරයේ ඇතිකල්හීම මකක් කෙන තෙලතිරය ඉස්පාරසය වෙනකොට තමයි මක් ආලෝකේ කතාන්දරය කතා කරන්න පුළුවන්කමතියෙන. දැම් මේ ආලෝකයම උපමා කරන විඤ්ඥානයට. තෙලතිර උපමා කරනවා නාමරූපෙට. තෙර නාමරූපෙටත් ආලෝකයේ විඤ්ඥානිරත් උපමා කරනවා. දැන් එතකොට අපි හිතල බලමු ආලෝකයේ කොහන්වත්තාවේ නැති කොහටවත් යන්නේ නැති යම් තැනක පිහිටල නැති හැබැයි ජම් විද්‍යාමාන කිරීමක් සිද්ධ කෙරෙන ඒවකතනකින් අපි කතා කරම් එදකොට විඤ්ඥානය කියලා කියන්න ඇත්තටම තිබුණු දෙයක්ද ඒ වෙලාවට සකස් විච්ච දෙයක්ද හැබයි අපි විඤ්ඥානය තිබුණු දෙයක් බවට පත්කරගත්තොත් අනිවාරෙන්ම නාම රූප තිබුණු බවට බහි නැද බහිනවානේ ඒක යම් තැනක තිබුණු දෙයක් බවට පත්කරගෙන ඒක බැස්සොත් අනිවාරෙන්ම නාම රූපේ බහිනවාමද නැද විඤ්ඥාන පච්චා නාමරූපක් ඊට පස්සේ අනිවාරයෙන්ම හක් කෙනද සලා එතන බවට පත්වෙනවා ඇයි එදකොට යමෙක් යමක් හඳනාග නමකද හඳනගන්නේ විඥානය කියෙනෙකට පුද්ජල භාව අද්දාගෙන තෙලතිරයෙන් හැදනා කියලා අඳන ගන්න එතකොටම අපිට එනවා දෙපැත්තක් සලා එතන ඇරූප බීවෙන අද නැද් ඇයි අතන තිය ද අතන තියන දේ මෙතන එක උනා කියලා ගන්න අතන තිබුණ දේ පෙනුනා ඔය මට්ටමකට ගන්නවා එන දැන් ඊර පස්සේම කද්ද කරන්න ඒ නිසාමකඋනා කියලා ගන්නවා ර මුළු පටි සම්පාදම සමුදියවීම ති හැබ අප තේරුම් ගන්නෝම නම් මයාලෝකය ඇත්තටම මායාාවක්නවෙේද කොහවත් තිබුණත් නැත්ත कोටවත් යන්නත් නැත්තා මේ වෙලා කියලා තියම් තැනක තියෙනවා කියලා පෙන්න්නන්නත් බෑනද ඒම පන්නන්නත් පුළුවංකමත්ना එදකොට අපි කල්පනා කරන්න ඕන තෙලතිරයක් ගැන හෝ තෙලතිරයේ ඉස්පාරසයක් ගැන හෝ එදකොට ඒ ස්පාරසය නාලෝකය ආවයි කියලා හරි කතා කරන්න වෙන්න ආලෝක ආත්ම චක්චතනකදරනද ආලෝකෙ හේතු ප්‍රත්තියෙන් සකස් කලා නම් එහෙම කතා කරන්න වෙන්නේ දැන් අපි කල්පනා කරන්න ඕන නිත්‍ය වසයෙන් පවතින නාලෝකයක් තිබුණ ෝක තිබුණ ඒ අමේ ආලෝකය නිතියද නිතියද අ එදට අපි කල්පනා කරල බලන්න වෙනවා මෙන්න මේ විදිහටම අපිට යම්තන කියයමක් පේනවා කියන සිද්ධිය පේනවායි කියන කතා පේනවායි කියනකටම මේ පේනවා කියන කාරණාව පෙර තිබිලාව කොයටවත් යන්නත් පේනවායි කියන දේ අපි පත්කරගන්නවා පේනවායි කියනද කෙනුට ගම මේ කෙනා දානවා දෙපැත් තක්කු හෙද ඇහැ ර ඇැ රූප කියේ වෙන් කරගන්නවා එතකට ඒ වෙන්කර ගැනී මුතුල බැහැගන්න නාම රූප එදකට මේ එලිය ගැටේ ඇතුළ ගැට දෙකම ගැට ගැහෙනවා එ ස්පාර්සය සමුදය වෙනවා එකට රූප සඥාවක් සමුදය වෙනවා අහවල්ද අහවලා දැක්ක බවට සිින්දනයක් තිය ඒමන අපි තේරුගන්නඕ යම් තනකි යම් පෙනීම කැද්ද මේ පෙනීම යම් තැනක තියෙනවා නොවමයි මේ පෙනීම යමෙක් තුළ සිද්ධ වෙනවා නොවීමයි මෙතනයම් පෙනීමක් හටගන්න වනං ඒ අපි පැෙනීමක් කියලා නම් කරගත්තා මොකක් තුළින්ද මට පේහන ස්වභහාාවයක් කියෙන සක්කාය දිත්්තිියට පතිත කරනවා ඒ සක්කා දිට්ටිය පතිත කරගත්ත ගම මොකක්ෙනවද මගේ ඇහෙ අහවල්තෙන තියෙන රූපය පේන බවට පත් කරගන්න. විඤ්‍යාණනාම රූප දෙක ගට ගහගන්න අපි තේරුම්ගන්න ඕන පේනවයි කෙන ධර්මතාවේ කෙනෙකුට පේනවා නෙවෙයි යම් තැනක තියෙනවා නෙවෙයි තර පේනවායි කියන ධර්මතාවය ඉමස්මින් සති ඉදන් කෝති එනම් පෙනීම ඇතිකල් හිමයි ඇහැරූපේ ඇහැරූපේ ඇතිකල් හිමයි පෙනීම එද ඇහැරූප කියන කතාමතමයි පෙනීම ඇතිකල් හිමයි ගඥ්ඥානය වි්ඥාය තම මේ පේනයිකන ත පැත්තකි එ ඇතිකල්ල මයි නාමරූප නාමරූප විඥාන කොතන දෙතන ඉස්පරසය සමුදය වනා සලායතන සලායතන සමුදය වෙනවා ඉස්පර්ස සමුදය වනා බේදනා සමුදය වන එයම් විඤ්ඥාණ නාමරූපයට පස්සෙ ද සලායතන පස්ස වේදනා සමුදයවෙන්නේ විඤ්ඥාන නාමරූප කොතනද එතන සලාහිතන පස්ස වේදනා සමුදය වෙලාද එ නිසා මේ සලායතන වෙනමත් ස්කන්ධ ධදර්මතාටික වෙන මචචවෙයි ති දට සලා හිතන පැත්තිංකිුවම වෙන එකක් ඉස්කන්දවලින්කුවම තව එකක් එක මති මේ කියන්නේ මොකද සලා එතන සමද වනාගල කියන්න එතන ස්කන්දටික සමුද වුණම් වි්ඥාණනාමරූප සමු විඤ්ඥාන නාමරූප ගැටේ ගැහනා කියලා කියන්න එතන නැද්ද ස විඤ්ඥාණනාම රූප කියන තැන න්නකොට එතන රූපවේදනා සඥා සංකාර විඤ්්‍යාන කියන පහම අයි ඒට ගඇතුලට සලා එතන අයිති නැදද යි තියක ඇතුල ඉස්පර්සේ නැ්ද ඒක ඇතුල වින්දනය නැද්ද එනිසා අපි මේ වෙන්වෙන් කර කර අපි තේරුන් ගැනීමේ පහස්සුවට කතා කළට මේ ගැටේ කොතනද එතන මේටික සියල්ල සමුදේ එන දැන් අපි තේරුන්ගන්න ඕන මේ වි්ඥානයත් නාමරූපයත් ගැටගහන්නේම විමස්මින් සතිීදන් හෝතී කියන න්‍යාය මොදන්න කම් ඒකට අපි කියනා තාව පැත්තකින් ගත්ත තු නාමකායි පටිගයත් රූපකායේ අධිමචනය වෙනම නමකින් ගත්තු මොහද නාමකායි පටිගේ කියෙන කියන නාමකායි පටිගේ කිය නමකාත් මේ නාමකායේ පටිගේ කියලා කියන්නේ තියෙන හැකින් තියන රූපයක් ඇහි බබාගේ ඇවිල්ලා වදින එකද තියෙන හැක් තියෙන තියෙන රූපයක් තියනවාම් ඒක ඇවිල්ල ඇහහි බාගේ වැදුනට පස්සේ මොකක් කරන්නේ අපි අධි වචනයක් දෙනවා ඒ බබාගේ වැදිිච්ිහෙව නැල්ල දිහා බලාගෙන ෙවද දැ හෙව නැල්ල ඇත්ත වඋනොත් මොකක් කෙනවාද බබත් ඇත්ත වෙනවා? බබාට එලියෙන් තියෙන ලෝකෙත් ඇත්ත වෙනවාද නැබ්ද ඒ නිසා එලියෙන් ලෝකයක් තියෙනවානේවෙනි එියෙන් ෝක තිය අපක තේරුම් ගන්නව තරම තියෙනවා කියලා කොහෙන් අරි ගත්ත මොකක් කෙනවාද ඇතුළ කෙනා ඉන්න හැබැයි තියන බවට මැවෙන බහ අපි තේරුම් ගන්නු නවිද්‍යාව නිසානේ එහම ඇතු පටිගතම්පස්සය කියලා කියන්නේ තියන හට තියන රූපයක් ඉස්පර්ස වෙනක නාමකායේ කියලැනක ඇනෙ නාමකායක යනකදදද වේදනා සං්ඥාචේතනා පස්ස මනසිකාර ත රෝග තමයි නාමකාය එදවට වේදනා සං්ඥාචේතනා පස්ස මනසිකාර එතන නිතරම තියෙනන වේදනා සඥාචේතනාව ඉස්පර්තය මනසිකාර කරන ස්වභාවයක් ගැ තොර දැන් අපි වේදනා සඥා චේතන පස්ස මනසිකාරකුවට පස්සේ අපි හොඳට තේරුම්ගන්න ඕන දැන් අපි මේ පේනවායි කියනකොට අපිට පෙනෙන ආකාරයක් නැද්ද ආකාරයක් තියෙනවාන පෙනල් ලකුණක් නැද්ද තිය ත නිමිත්තක් නැද නිමිත්තක් තියවා දනේ නිමිත්ත තුළින් උදහෙසයක් මේ මේ විදිහයි මේකා අරකා මේක කියල පැනවීමක්. ඒකතම අප රූපකායට පන වන්නමගන්න යම් ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් නාමකායක් පැනවේද ආකාර ලුණු ම උද්දේසියන්ගෙන් තොරව රූපකායට අධිවචනයක් දෙන්න ඒ ටිකම ඕන රූපකාය ගොඩනගන්න. අපි හොඳට තීරුංගන්න ඕන, මෙතන දී නාම ධර්මතාටිකින් පණවන නාම මාත්‍ර රූපයක් කිය කිය මකදද නාම ධර්මතාටිකම් පණවන නාම මාත්‍ර රූපයක්. දෙ පහන් දැල් උපමාවටම ගිහි බලන්නක. දැන් ආලෝකය දෙන්න තෙලතිරේ වැෑ කරලා ඉවරද නැද. තෙලතිරේ වැය කරල ඉවරද නැ. වැෑ කරලා ඉවර්රද නැද. ඉවරයින එදකට දැන් අපි කල්පනා කල්ල ගත්ත තින් අපි හිතමු මම උපමා කරා ආලෝකය මොකකට ද්ා එදවට මේ ආලෝකෙ කොහෙවත් තිබිලාාව නැති කොහවත් දැනටත් නැති කොහෙටවත් යන්න එත් නැති මකල දැ තැනප පනවන්න බෑනේ යවල් තැන තියෙනවා කියලා තර කොහෙංවත් ආවෙ නැති නිතතිය වසයෙන් ඇත්තෙත් නැති කොහටවත් යන්නෙත් නැති ධර්මතාවය ඔය වගේමන පෙනීමෙන්නන පනීම කියන කරන්නවා යගේ හැව පෙනීම පුද්ජල කරගත්ත ගමන් මකක්කෙන අද හේතු පල දහමෙන් හටග හිෙල්ලා පුද්ජල කරගත්ත ගමන් ඒකට ආකාරයක් ගන්නවා ඇයි මෙතන තිබෙනවා මේ ආකාර ගෙන් ඒත් එක්ක මේක ලකුණු කරගන්නවානේ ඒ නිමිති අනුනිමිති වසෙන් බැහැගන්න ඒ බැහැගන්න කොටම මොකක් කෙනවාද ඒ බැහැගැනීම මද නැද්ද තෙලතිරේගෙන කතා කරන්න හේතුව තෙලතිරේගෙන කතා කරන්න හේතුව ඒක මද න තෙලතිරේගෙන කතා කරන්න හේතුව ඒකමයි ඒනම් බැසගැනීම කොතනද තෙලතිරය ආලෝකට බැසගැනීම කොතනද තෙලතිරේගෙන කතා කිරීම එතන හැබැයි වදාවත් එතනේ තෙලතිරේ ගැන කරගන්න පුළුවන් මං්්‍යනාවක් මිසක් ඒ වෙන කොටත් එක වැෑයවෙල යරදන. තිබුණා කියලාත් තිබුණ කියල මං්ඥනා කරනව ඇරනුකොටට කවදාකවත් ආලෝකයේ පුද්ජල වනත් යාලෝකයේ දෙන්න උපකාරවිච්ච තෙලතිරේ කවදාකවත් බලෙෙන්වත් දැකගන්න බලෙවත් දැකගන්න අරමුණු කරන්නම බෑේද. අර ක එනම් ඔන්න අපිට තේරුුණා නාමරූප ධර්මතාටික අරමුණු කරන්නම බෑනේද විඤ්ඥානයට හැ විඤ්ඥානයේ නාමරූප අරමුණු කරනවයි කියන තැන ගැට ගහැෙනවදන එදකොට ඇත්තටම ඇති බවට කියලා අරමුණු කරන්නේ වැයවිච්චදේද එහම නැත්තම් පුද්ජලභාවේ නිසා බලනොකොට තෙල තෙලත්තියෙනව තිරෙන් යැ වයභාවේ ගෙනාවවබෝධයක් ඇයි පුද්ගලභාාවයට බැල ඒකාරී තෙලතිරයකින්ද ඒකාකාරි ආලෝකයක් කියන තැන ඉදක්් පච්චත හාාවේ තේරුන්න ගැනීම තමයි එකට හේතු ඒ නිසා පේනවා එක දිගට ජීවත් වෙන කෙනෙක් ඉන්නවා වගේ තමයි අ එක දිගට පත්තු වෙන පහන ගැෙන කතා කරන්නේ ත එ දැන් අපි තේරුම් ගන්නෝ නෙහම නම් මේ විඤ්ඥානය කියන තැනට පනපෙවහෝත් තමයි නාමරූපය ගැන කතා කරන්න. එහනම් විඤ්ඥානයේ මාආකාරය ස්වභභාවේ ලිහෙනකොටට අධිවචනයයි පටිගයි දෙක මොහක් කෙනවද. අධිවචන පටිග කියන දෙක ගැන කතා කරන්නම බැනි. ඇයි ආකාර ලකුණු නිමිති උද්දේ ටික ගැන කතා කරන්න වෙන්නේම, ආලෝකෙ ආත්ම විච්ච තැනකද නැද්ද ආත්ම විච්ච තැනක ඒ තැන ඉදල තම ඊට පස්සේ ඒ තුළින් නාමකායක් සහරූපකායක් නිර්මාණය කරග එනම් නාමරූප කො අරිතිබ එහෙනම් ඇත්තටම නාමරූප විඤ්ඥාන නිරෝධය කියලා කියන්නේ තිබිලා නැතිවෙන එකක්වත් ඇති වෙලා නැතිවෙන එකක්වත් ඇතිවුන බවට ගන්නේම මොකක් නිසාද අ ආත්ම දුෘෂ්ටිය අරකි පතිත වනොත් එන ඇතිඋනාන ඒ මොහත අනිවාර්යම නිකං ඇතිවන්න පුළන් දා විද්‍යාවෙන් තොරව. එනම් නිරෝධය කියලා කියන්නේ ඇතිවෙලා නැතිවෙන තනක් මේ පටිච්ච සමුපාද න්‍යායතියෙන්න්නේ අවබෝධය පිණිස. ඒම නැතුව පටි සවපාද කරේ ගහ ගත්තො සමුදය වුණා නිරෝධ වනා කිය තමයි ඉන්නවෙන්නේ සමුදය වෙලා කියන්නේ ඇති බවට ගිහිල්ල ඇතිදේ නැතිවනා කියලා කියන්නේ නැති බවට ගිල්ල එනම් මේ ඇති වෙනවවත් නැතිවෙනවත් නෙවෙයි මෙ නයා අපි තේරුම් ගත්තර පස්සේ අපිට අනුපාද නිරෝධයක් තමයි තේරෙල්ලන සමුදය තුළමයි නිරෝධය ඇයි සමුදය බොරුවක් වෙනකොට සමුදය අනාත්ම වෙනකොට එතන තියෙන්න්නේම නිරෝධයයි මාර්ගයි ඇ සමුදයේ කියන එක බොරුවක් නම් සමුදයේ කියන එක යම් තැනක සිද්ධ වෙලා නැති නම් මේක මවා පෑමක් නම් එතකොට ඒ නැති කරන්න දෙයක් එතන නැති කරන්න දෙයක් එනිසා නාමකායේ පටිගේ කියනකොට අපි නිකම්ම නිකම් තියෙන දෙයක් විදිහට ගන්නේ පා රූපකාය අධි වචනය කියනකොට රැහේ බබාගේ වැටිච්ච රූපය දැකලා ඒට මේක ඇතුළ ඉඳල කෙනෙක් පනුව ගන්නවා හෙම එනිසා මේ ඇහැ ගැන කතා කරන්නේත් ඇහේ බා ගැන කතා කරන්නේත් බබාට රූපය ගැන කතා කරන්නේත් ආත්ම දුෘෂ්ටය පතිත කරගෙනද නැද ආත්ම දෘෂ්ටිය පටති කරගෙන එනිසා මේ කතා කරපු ධර්මකාරණාව බොහම ගැඹුරු තැනක් ඇතටම මේක ඇත්තටම තේරුම් ගැනීමේ හැකියාව බොහෝම අඩු බොහොම ගැඹුරු ධර්ම කොටසක් ති එතනදී අපිට තේරෙනවා හර දේවතාවට ප්‍රශ්නය ලිහාගන්න බුදුරජාණන් වහන්සේ කිවේ යම් තැනක නාමයත් රූපයත් පටිගයත් ස්පරසය. රූප සං්ඥාවත් නිරවශේසයම නිරුද්ධ විද මෙතන තමයි තෘෂ්ණාව කියනවුල න එතකම් මේක ලිහෙනකම් අවුලක් තමයි අවුලහම තම ජත්ත නාමංචරු පංචාසය සං උපරුජ්ජති පටිගන් රූප සංඥාච එත්තේසා ජිජ්ජතේ ජටාති ජිද්ජතය ජටාති දැන් අපි කල්පනා කරගන්න වෙනවා මෙතන නාමයක්ත් රූපයත් ගැන ඇත්තටම මංඥනා කරන්න වෙන්නේ මොකට බැහැගෙනද විඤ්ඥානයට බැහැගෙන නොද නැද්ද විඤ්ඥානයට බැහැ ඇට ඒක බැහැගත් ොත්ද නැද්දර පටිගයක් ගැන කතා කරන්න වෙන්න ස්පාසියක් ගැන කතා කරන්න වෙනි. ඒක බැහැගත්තේ නැත්තම් අපිට පටිගයක් ගැන කතා කරන්න අවස්ථාවක්වෙන්නේ එහනම් එතනෑ අපිට රූප සං්ඥාවක් ගැන කතා කරන්නම දැ නාමකායේ පටිගේ තමයි පටිගය රූප සංඥාවතමයි රූපය අධිවචන පැත්තන කතා කරන්නම නාමකායේ පටිගියත් රූපකායේ අධිවචනයත් කියන එක නිරවසේසයම නිරෝධ වෙන තැනක් මනිසක එක හටගැනී හටගන්න තැක් ගැන ඒක හටගන්නේ අවිද්‍යාව නිසා බවධ එරුන්ගන්නවා එනම් නාම රූප විඤ්ඥාන බෙේදේ එමනඇත් සම් විඤ්ඥානයේ කියන මායාකාරයයට පුද්ජලභාවේ කැන්දගෙන් නාම රූප කියන දෙපැත්ත හදාගෙන් අභ්‍යන්තර බාහිර බේදය සකස් කරන තැන නිරව සේසයම නිරෝධ වෙන තැනක් ගැන මිසක් මේ කතා කරන්නේ මොහොතකට ඇති වෙලා මොහොතකට නැතිවෙන තැනක් ගැන නෙවෙයි කියන අවබොහෝධය අපි ඇති කරගත යුතුයි අඳ ඒ සඳහා මේ ධර්මකාරණ කිහිපය උපයෝගි කරගන්නට උවමනා කරනවා එමනම් මෙතෙක් සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්මකාරණ කිහිපය උතුන් ධර්ම අවබෝධී පිණිසම හේතුවීවා උපකාරක ධර්මයක් බවටම පත්යත්වා කියල සාදු කියල පාර්ත කරන්න හැමදනාටම තෙරුවන්සරණ සුනාත ධහරේද චරාත ධම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරන්න